ඒතිස්දක පූනරින් මාර්ග දෙසින් වන කිල්නොච්චේ බටහිර බායිමේ ගම්මාන හතක බලය යුදහමුදාව මේ සතිය තුළ තහවුරු කළා. අද දිනේද කිලෝමීටර් එක තුරක් ඉදිරියට ගමන් කිරීමට 58 වන සේනාංකය සමත් වුණා. අපි අද දින එහා පැත්තේ ගම්මාන ඉඳලා මේ පැත්තට එනකොට මෙතන එල්ඩීටී සමාජිකයෝ 40ක් 30ක් 40ක් විතර හිටියා. එතකොට අපිට මේ පැත්තේ එනකොට මෙතන මේ බෝක්කුව ළඟ ඉඳලා අපිට ප්‍රහාරයක් එල්ල කරා මේ අපේ පැත්තට. පි සතුරාද ප්‍රතිප්‍රහාර එල්ල කරා ඉතාමත්ම දරුණු විදිහට. ඒ වෙලාවේ ඒක ත්‍රස්තවාදියාගේ මලසිරුරු තුනක් මෙතන වැටුණා. ඒත් එක්ක අනිත් වෙඩිවැදුණු සමාජිකයන් ඇදගෙන මෙන්න මෙතන ඇති විමුක්ත භූමියත් මේ පඳුරු වශයෙන් එහා පැත්තට මේ පාර දිග තමයි ඒ ගැටි පසු බැස්සේ. අපි දිගටම එලව එලව ප්‍රහාර එල්ල කරා. ඒත් එක්ක ඔවුන්ගේ කිසිම හැකියාවක් නැහැ ඔවුන්ට නැවත ප්‍රතිප්‍රහාර එල්ල කරන්න. දිගින් දිගට ඔවුන් පසු බැසීමේ චේතනාව විතරයි තියෙන්නේ. ඒත් මොකද හේතුව අපි ප්‍රහාරාමයේ දිගටම පසු බැසීමක් ඇරෙන්න ඔවුන්ගේ වෙනත් කිසිම ක්‍රියාකාරකමක් අපි දැක්කේ නැහැ. දිගටම පසු බැසීමක් විතරයි අපි දැක්කේ. හමුදා ප්‍රහාරවලින් එල්.ටී.ටී.ට සිදුවේ ඇති දැඩි හානි ගැටුම් ප්‍රති ස්ථාන නිරීක්ෂණයෙන් තහවුරු වෙනවා. भूमि जीवित विशाल संख्या මෙම ඇතම් ගම්මානවල නම් සිතියම් පොත්වල පවා දක්නට නැහැ. ඊට ප්‍රධාන හේතු වී තිබෙන්නේ දශක දෙකකට අධික කාලයක් මෙම ගම්මාන රටට විවෘත වන තිබීමයි. මේ ගම්මානවල ජීවත් වූ ජනතාවට ඉක්උත් වසර 20 තුළ කිල්නොච්චියෙන් මෙපිටට පැමිණීමට හෝ දකුණේ ජනතාවගේ තොරතුරු දැනගැනීමට තිබූ අවස්ථාව ඉතා විරල බව පැහැදිලියි. ත්‍රස්තවාදය මේ ජනතාවට උරුම කර දී ඇත්තේ දුප්පත්කම පමණයි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට කොටු මේ ගම්මානවල නිවාස සංඛ්‍යාවට වඩා අද දෙකකට හැකේ දෙවන්ත බංකරයි. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම කිල්නොච්චියේ මුදාගත් ප්‍රදේශයේ සිට. යුදහමුදාව කිල්නොච්චි දිස්ත්‍රික්කයේ අක්රායන් කුලම් කල්මාඩුසා අගම්පමොඩේ ප්‍රදේශවලදී ත්‍රස්තවාදීන් වෙත දැඩි ප්‍රහාර එල්ල කළේය. 58 වෙනි සේනාංකය කල්මාඩු ප්‍රදේශයේදී ත්‍රස්තවාදීන්ගේ ප්‍රබල ස්ථානයක් අත්පත් කරගත්තේය. මුලතු ආන්දන් කුලම් ප්‍රදේශයේ මෙහෙම් වල නිරත 59 වෙනි සේනාංකයේ බටපිරිස් කොඩි ත්‍රස්තවාදීන්ගේ බංකර් කිහිපයක් අත්පත් කරගත්හ. යුද හමුදාව ත්‍රස්තවාදීන්ගේ භූගත බංකරයකටද දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. තවත් භූගත බංකරයක තිබී පරිහරණය කරන ලද සේලයින් බෝතල් සහ තුවාල වෙළුම්පටි කිහිපයක් සොයා ගැනින. එම බංකරය ත්‍රස්තවාදීන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විය හැකි බවට විශ්වාස කෙරේ. පුද්ගල නාශක බෝම්බ අණු එකක්ද වැඩි දියුණු කළ බෝම්බ තුනක්ද සෝදිසි මෙහෙයුම්වලදී හමු විය. ත්‍රස්තවාදීන්ගේ වාහන කිහිපයක් ඉලක්ක කොට යුද හමුදාව ඊයේ පස්වරුවේ කාලතුවක්කු සහ මෝටාර් ප්‍රහාරයක්ද එල්ල කළේය. මේ අතර වවුනියාව EPDP කාර්යාලය අසල පුපුරු ආහාරීමට සූදානම් කර තිබූ අධිබල කාල බෝම්බයක් සොයාගෙන එහි බර කිලෝග්‍රෑම් 10කට අධික බව වවුනියාව පොලිසිය පවසයි. රෙදි අසුරණ පෙට්ටියක බෝම්බය සංගවා තිබිණ. එය අද පස්වරු 6:05ට පුපුරා යාමේ අරමුණින් වේලාව සකස් කර තිබියදී නිෂ්ක්‍රිය කිරීමට හමුදාව සමත් විය. මානුෂීය මෙහෙයුමේ ජයග්‍රහණ පිළිබඳව අප ඔබට දිනපතාම ප්‍රවෘත්ති ගෙනාවා. එහෙත් මේ ජයග්‍රහණ පිටුපස සැඟවුණු යථාර්ථය නොමැතිනම් මේ හමුදා ජයග්‍රහණ පිටුපස ඇති කටුකත්වය ඔබ දැක නැතුව ඇති. මෙහෙයුම් කලාපය පුරාම අධික වර්ෂාපතනයක් මෙවන විටත් පතිත වෙමින් පවතිනවා. හමුදාවන්ගේ සැපයුම් මාර්ග සියල්ලම මඩ වගුරු බවට පත් වෙමින් පවතින්නේ. සැපයුම් කටයුතු කළ හැක්කේ ට්‍රැක්ටර් වලින්ම පමණයි. ඒ අර කිසිදු වාහනයක් මඩ වගුරු බවට පත් වූ මෙම මාර්ගවල ධාවනය කළ නොහැකි බව අපට ඉදිරි ආරක්ෂක වළල්ලේ මාධ්‍ය ආවරණ කටයුතුවලදී දැකිය හැකි වුණා.
පහක් වැනි කැටි දුරක් ගමන් කිරීමටද පැය දෙකකට වැඩි කාලයක් ගත වෙනවා. මේ නිසාම කාලය පිළිබඳ දැඩි ගැටලුවකටයි ආරක්ෂක හමුදාවන් මුහුණ දෙන්නේ. ඝන වනාන්තරය මැදින් සකස් කොට ඇති මෙම මාර්ගවල ගමන් කිරීමේදී ට්‍රැක්ටරයකට යම් ආපදාවක් සිදුවහොත් එය නැවත සකස් කර ගැනීමටත් පැයකට වැඩි වේලාවක් ගත වෙනවා. දිනෙන් තීරණාත්මක ජයග්‍රහණ ලබා ගනිමින් බීරෝධාර රණවිරුවන් ඉදිරියට ගමන් කරන්නේ මෙම කටුක අත්දැකීම් විඳිමින් බව ඇතමුන් සමහර විට නොදන්නවා ඇති. වර්තාව හේතුවෙන් මතු ඇති බාධා ජය ගැනීමට සිදුවීම බීරෝධාර රණවිරුවන්ගේ ජයග්‍රහණ ප්‍රමාද වීමට හේතු වී ඇති බවයි වන්නි මෙහෙයුමේ මාධ්‍ය ආවරණ කටයුතු වල නිරත අපට දැකිය හැකි වුණේ. මඩ වගුරු වැනි මාර්ගවල ගමන් ගන්නා විට පමණයි එහි ඇති කටුකත්වය හා අපහසුතාවය පිළිබඳ යථාර්ථය වැටහෙන්නේ. අධික වර්තාව සහිත කාලගුණික තත්ත්වයක් තුරින් මඩ වගුරු වැනි සැපයුම් මාර්ග පද්ධතියක ඉදිරියට ගමන් කරන රණවිරුකන්ගේ කටුකත්වයේ සැබෑව පෙන්වීමට මාධ්‍ය කණ්ඩායමක් ලෙස අප උත්සාහ කරන්නේ හමුදා ජයග්‍රහණ හැල්ලුවට ලක් කරන්නන්ට සැබෑව පෙන්වීමටයි. වන්නිමයුමේ නිරත යුද හමුදාවේ 58 වන සේනාංකයේ බටපිරිස් A32 පූන්රේන් මාර්ගයේ 13 වෙනි සැතපුම් කණුව පසු කරමින් ඉදිරියට ගමන් කිරීමට අද සමත් වුණා. සවස් වන විට කිල්නොච්චියේ මඩම් හා වන්නාර්තම්පන් ගම්මානවල බලයද ඔවුන් තහවුරු කළා. මඩම් ගම්මානය කිල්නොච්චියේ ජනතාව වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශයක්. කුංචක්කුලම් ගම්මානයට යාබදවයි මෙම ගම්මානය පිහිටා තිබෙන්නේ. ඉකුත් දිනවල හමුදාව අත්පත් කරගත් කිල්නොච්චියේ සෙසු ගම්මානවල මෙන්ම මෙම ගම්මානයේද පොදු ලක්ෂණය වී ඇත්තේ දිලුඳුකමයි. දිලුඳු පැල්පත් වලින් ගහන වූ මෙම ගම්මානයේද වසර 20කට අධික කාලයක් ත්‍රස්තවාදී ග්‍රහණයේ පැවතියා. කුංචික්කුලම් වන්නාරතම්පන් මෙන්ම මඩම් යන ගම්මානයේද කෘෂිකර්මාන්තයට යෝග්‍ය වූ සස්ත්‍රීක ප්‍රදේශ. එහෙත් මෙම භූමියෙන් ජීවනෝපාය ගොඩනගා ගැනීමට මේ ගම්වල ජනතාවට ඉඩ ලැබින් නැති බව පැහැදිලියි. කුච්චම්කුලම් වාර ව්‍යාපෘතිය මීට වසර කිහිපයකට පෙර රජය ආරම්භ කළද ත්‍රස්ත තර්ජන ඊට එල්ල වෙලා. අද මෙම ගම්මානවල වැව් හා කුඹුරු වල් බිහි වී තිබෙනු දැකගත හැකි. ගම්මානවල සම්පකාර සමිති මගින් රජය ජනතාවට නොමිලේ ආහාර සලාක දීර්ඝ කාලයක් තිස්සේ ලබා දුන්නා. එල්.ටී.ටී.ඒ. බලහත්කාරයෙන් මේ ගම්මානවල ජනතාව යුද පුහුණුවට එක්කොට අවි ආයුධ ලබා දුන්නද ඔවුන් ඒවා අත්හැර රජය ප්‍රකාශයට පත් කළ විශ්වමඩුවී යුද මුක්ත කලාපයට මේ වන විට පැමිණ තිබෙනවා. අවසානයේ ගම්මානවල ඉතුරු වූ එල්.ටී.ටී.ඊ. සමාජිකයන් ඉදිරියට පැමිණ හමුදාවට ප්‍රහාර එල්ල කළද යුද හමුදාවේ දැඩි ප්‍රතිප්‍රහාර හමුවේ ඔවුන් පලාගොස්. කැලෑබද ප්‍රදේශයේ පසුකොට ඉකුත් සඳුදා අන්නාය විලුත්තාන් ගම්මානයෙන් කිල්නොච්චියේ ගම්මාන සහිත ප්‍රදේශයට පැමිණි බටපිරිස් මේ වන විට එල්.ටී.ටී.ඊ. ග්‍රහණය පැවති ගම්මාන සමූහයක බලය අත්පත් කරගෙන. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම මඩම් ප්‍රදේශයේ සිට